මම නීතිකය මනෝජනානයක් කාර කැඳුම්කරු සත්‍යය සහ යුක්තිය සඳහා නීතිකය සංවිධානය. අදවසේ මම හිතන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රකාශ කරලා තියෙනවා. එහි ආරංචි මාර්ග සඳහන් කළ තියෙනවා. අපි දැක්කා සමාජ මාධ්‍ය ජාලවල රනිල් වික්‍රමසිංහ විසින් කරලා තියෙන නීතිපතිවරයාගේ සේවා දිගුව සම්බන්ධයෙන් අද දවසේදී ඔවුන් යම් සලකා බැලීමක් කරනවා කියලා. දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් මේ වර්තමාන නීතිපති සංජය රාජරත්න මහත්මයාගේ සේවය තවත් මාස 6කට දීර්ඝ කරන්නේ ඇයි? ඒක තමයි ප්‍රශ්නේ. එහෙනම් සංජය රාජරත්න මහත්මයා මේ වෙලාවේ නොකර බැරි, ඒ කියන්නේ ඉවත් කරන්න බැරි තරමට දැවැන්ත කාර්යභාරයක් කොමක් හරි වගකීමක් දරන්න ඕනේ. විශේෂ වැඩකට ඔහු නිරත වෙලා ඉන්නෝනේ. ඔහු ගියොත් මහා දැවැන්ත දෙයක් සිද්ධ වෙන, කඩාවැටීමක් සිද්ධ වෙන, එහෙම නැත්නම් යම්කිසි ව්‍යාපෘතියක් නවතින වැඩක් සිද්ධ වෙන්න ඕනේ. දැන් රනිල් වික්‍රමසිංහ එකට යොදාගත්තේ මොකද්ද? රනිල් වික්‍රමසිංහ එකට යොදාගත්තේ පාස්කු දින ප්‍රහාරය. 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා සිද්ධ වෙච්ච ඒ ම්ලේච්ඡ සංවිධානාත්මක දේශපාලනික ත්‍රස්තවාදී ක්‍රියාව තමයි රනිල් වික්‍රමසිංහ මේ තමන්ගේ දේශපාලන අවශ්‍යතාවය මත සංජය රාජරත්නම් වර්තමාන නීතිපතිවරයාට සේවා දිගුවක් ලබා දෙන්න පාවිච්චි කරන්න. ඒ වචනේ පාවිච්චි කරනවා කියන එක. පාවිච්චි කරනවා කියන එක තමයි ඒකට වචනේ. يعني තමන්ගේ දේශපාලන බල අවශ්‍යතාවය වෙනුවෙන් තුච්ච, නිර්ලජ්ජිත, කැත, අදම, සක්කිලි, බලු, අමන විදිහට මේ පාස්කු දින වින්දිතයන්ගේ දුක වේදනාව සුසුම කඳුල එදා ජීවිතේ අහිමි වෙච්ච මිනිසුන්ගේ ඒ ජීවිත ඉතාමත් බලු විදිහට රනිල් වික්‍රමසිංහ පාවිච්චි කරනවා. රනිල් වික්‍රමසිංහ පාවිච්චි කරනවා. මොකද රනිල් වික්‍රමසිංහ කියන්නේ? ඔහුගෙන් මේ ගැන ඇහුවම ඔහු කිව්වා කියන්නේ සාගල රත්නායක, සමන්නේක නායක, සංජය රාජරත්න කියන තුන් දෙනා මේ වෙනකොට රදගුරු, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවත් එක්ක මේ ගැන අඛණ්ඩව සාකච්ඡා කරනවා. සාකච්ඡාවක් ආරම්භ කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂ වැඩකටයුතු ටිකක් කරගෙන යනවා. ඒ වගේ තත්වයකදී සංජය රාජරත්න කියන නීතිපතිවරයාව මේ මොහොතේ විශ්‍රාම ගැන්නුවොත් මේ සාකච්ඡා බිඳ වැටෙනවා. සාකච්ඡා කඩාගෙන වැටෙනවා. එහෙම සාකච්ඡා කඩාගෙන වැටුනොතින් මේ පාස්කු දින වින්දිතයන්ට යුක්තිය සාධාරණත්වයේ ඉෂ්ට කළ දෙන ක්‍රියාදාමයට ඒක බරපතල බාධාවක් වෙනවා. පාස්කු දින ප්‍රහාරයේ අපරාධකරුවන්ට දඬුවම් ලබා දෙන්න යන ගමනට ඒක බරපතල හානියක් සිද්ධ වෙනවා කියලා. හැබැයි 6 වෙනිදා ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව විශේෂ ප්‍රකාශයක් නිකුත් කරලා රනිල් වික්‍රමසිංහ කියපු මේ සියල්ලක්ම අමූලික බොරු, අමූලික අසත්‍යයක්, මහා පට්ට කෙබර කියලා ප්‍රකාශයක් නිකුත් කරනවා. කතෝලික රදගුරු සමුළුව කියනවා රනිල් වික්‍රමසිංහත් එක්ක එහෙම සාකච්ඡාවක් කරේ නෑ කියලා. කතෝලික රදගුරු සමුළුව කියනවා සාගල රත්නායක, සමන් ඒකනායක, සංජය රාජරත්නම් එක්ක ඒ වගේ සාකච්ඡාවක් කරේ නෑ කියලා. කතෝලික රදගුරු සමුළුව කියනවා සංජය රාජරත්නම් එක්ක රනිල් වික්‍රමසිංහ කියනවා වගේ රදගුරු සමුළුව දිගින් දිගටම තියා එක දවසක්වත් මේ ගැන සාකච්ඡා කරේ නැහැ කියලා. එහෙම කියලා කතෝලික රදගුරු සමුළුව රනිල් වික්‍රමසිංහව නිරුවත් කළා දානවා. නිරුවත් කළා දානවා. ඇයි? දේශපාලන කූට උපායන් යොදලා මිනිස්සුන්ගේ දුක සුසුම කඳුල තමන්ගේ දේශපාලන බල ව්‍යාපෘතියට ගන්න ගිය අදම දේශපාලන තක්කඩියක් නිරුවත කතෝලික රදගුරු සමුළුව හෙළිදරව් කරනවා. මේ සියලු කාරණා ප්‍රතික්ෂේප කරනවා.
මොකද රනිල් වික්‍රමසිංහ කියනවා මේ සංජය රාජරත්නම් නීතිපතිවරයාගේ සේවා දිගුව ගැන තවමන හරි වැඩිදුර ප්‍රශ්න තියෙනවා නම් ගිහිල්ලා කතෝලික රදගුරු සමුළුවෙන් අහන්න කියලා. කතෝලික රදගුරු සමුළුව කියනවා එහෙම උත්තර දෙන්න කිසිදු සම්බන්ධයක් කතෝලික රදගුරු සමුළුවත් එක්ක සංජය රාජරත්නම් නීතිපතිවරයාට හෝ සංජය රාජරත්නම් නීතිපතිවරයාගේ සේවා දිගුවට හෝ කිසිදු අදාළත්වයක් නැහැ කියලා. කිසිදු අදාළත්වයක් නැහැ කියලා. දැන් අපි කියන්නේ සංජය රාජරත්නම් අවුරුදු 4කට වැඩි කාලයක් මේ නීතිපති ධූරයේ ඉඳලා තියෙනවා. එතකොට පාස්තු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් වෙච්ච ජනාධිපති විශේෂ විමර්ශන කමිෂන් සභාවේ වාර්තාවේ තියෙනවා නිර්දේශ. සංජය රාජරත්නම් නීතිපතිවරයා මේ නිර්දේශ වලින් කොයි නිර්දේශයද තමන්ගේ දුර කාලය තුලේ ක්‍රියාත්මක කළා තියෙන්නේ? කිසිවක් ක්‍රියාත්මක කළේ නැහැ කියන එක තමයි අපේ තක්සේරුව. අපේ තක්සේරුව. එනිසා අපි කැමති. මොකද රනිල් වික්‍රමසිංහ කියන්නේ සංජය රාජරත්නම් නීතිපතිවරයා මේ ගැන මාර වැඩක් කරනවා. හොව්ව් මාර වැඩක් කරා යා. මොකද්ද? එයා කරපු මාර වැඩේ කිසිම වැඩක් නොකර හිටපු එක. ඒක තමයි යාගේ මාරම වැඩේ. ජනාධිපති විශේෂ විමර්ශන කමිෂන් සභාවකින් නම කිය කිය නීතිපතිවරයාට ඒ ගැන කරන්නේ කියලා නිර්දේශ කරපුවා. අපරාධ නීතිය යටතේ නඩු පවරන්න සලකා බලන්නේ කියලා නිර්දේශ කරපුවා. ඒ කිසිම දෙයක් එයා නොකර හිටපු එක තමයි එයා කරපු මාරම වැඩි. අපි කැමති ඒ මාරම වැඩේ ඇතුලේ තිබිච්ච නිර්දේශ කීපයක් මතක් කරන්න. අපේ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ පර්යේෂණ කණ්ඩායමක සාමාජිකෙක් වෙච්ච මාධ්‍යවේදී තරිදු ජයවර්ධන සහෝදරයා ඉගෙන යම් කිසි සංක්ෂිප්ත වාර්තාවක් සකස් කරලා තියෙනවා. ඒක අපිට ලැබිලා තියෙනවා. එනිසා මොකද ඒකේ තරිඳුගේ නම කියන්නේ තරිඳුට ගෞරවයක් පිණිස. මොකද ඒකේ මහන්සිය තරිඳුගේ නිසා. මෙන්න නීතිපතිවරයාට නිර්දේශ වෙලා තිබිච්ච හැබැයි නීතිපතිවරයා ක්‍රියාත්මක නොකරපු නිර්දේශ. මේක පාස්කු දින අවසාන වාර්තාවේ සිංහල අනුවාදනයේ පිටුත් එක්කම කියන්න. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහට අපරාධ නීතිය යටතේ කටයුතු කිරීමට නීතිපතිවරයා සලකා බැලිය යුතුය. හරිද? පිටුව 349 සහ 350. මේ මොකද්ද? ජනාධිපති විශේෂ විමර්ශන කමිෂන් සභාව පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සිංහල අනුවාදනය. පොලිස් අධිකාරි සංජීව බණ්ඩාරට අපරාධ නීතිය යටතේ කටයුතු කිරීමට නීතිපති සලකා බැලිය යුතුය. පිටුව 352 352 මේක නීතිපති අත තියලවත් නැහැ.